දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත්තා මන්ත්‍රණය. හරිත මන්සල. සබෝධ ඇසනක් හරිත මන්සල වැඩසටහන ආරම්භ වෙන්නේ ඔබට ආරාධනා කරනවා පෙරවරු 11 වෙනකන් හරිත මන්සල වැඩසටහන සමග රැඳෙන්න එන්නට කියලා. ඉතින් අපි ඔබට පූර්ව නිවේදන කිහිපයක් එකතු කරා අද දවසේ කතා බහ කරන්නට බලාපොරොත්තු වන කාරණාව පිළිබඳව. අද දවසේ කතා බහ කරන්නේ කරාඹු භෝගය පිළිබඳව. කරාඹු අසන්න නෙලන්නට පෙර ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ, දැනුවත් වෙන්නට ඕනේ කරුණ කණ්ඩරාවක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කරඹු කියන්නේ අපනයන භෝගහතුරෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්, ඒ වගේම හොඳ ආර්ථික ශක්තියක් ලබා ගන්නට පුළුවන් භෝග වර්ගයක්. ඉතින් අපි අද දවසේ මේ ගැන කතා බහ කරන්නට සූදානම්. වර්තමානයේ වෙනකොට කරාම්බු එක්ක ගොඩක් කාරණාවන් ගලපන්නට පුළුවන් අපිට. විවිධ නිෂ්පාදනවලට සහ විවිධ කාරණාවන් එක්ක වර්තමානයේ වෙනකොට අපි ගලපනවා. ඉතින් ඒ නිසාවෙන් කරාඹු භෝගයේ අස්වැන්න හරියට නෙලලා වෙළඳ පොළට ඔබ නිකුත් කරනවා කියන්නේ ඔබට හොඳ ආර්ථික වාසියක්, ආර්ථික ලාභයක් ලබා ගන්නට තියෙන වටපිටාව වැඩි. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අද දවසේ කතා බහ කරන්නට හිතුවා. මේ පිළිබඳව අද දවසේ කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදතුම්පර අකුරණ ව්‍යාප්ති නිලධාරී ඩීජේ ශාමන් මහත්මයා. අයිබෝවන් සුබෝ දෑසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝවන් බුදුමිස්. හොඳයි, අපි ව්‍යාප්ති නිලධාරීතුමනි අපි කතා කරමු මුලින්ම කරාඹු භෝගය කියන්නේ මොකක්ද? මෙහි අපි වටපිටාවක් ඇති, ඉතිහාසයක් ඇති. අපි ඒ පිළිබඳව කතා බහ කරමින්ම මේක ආරම්භ කරොතින් මං හිතනවා මේක භෝගය හඳුනා ගන්නට සහ ඒ පිළිබඳව කටයුතු පිළිබඳව වැඩිදුර දැනගන්නට, දැනුම එකතු කරගන්නට පහසු වේවි කියලා. ඔව්, අපි මුලින්ම බලමු මේ කරාඹු භෝගය කියන්නේ මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම මේ කරාඹු භෝගය කියලා කියන්නේ මිනිස්සුන්ට, අපේ වගාකරුවන්ට හොඳින් මුදල් ලබා ගන්න පුළුවන් හොඳ භෝගයක්. ඒ වගේම මේ භෝගයේ විශේෂත්වය තමයි ඈත අතීතයේ ලංකාව ආක්‍රමණය කරන්න පවා මේ භෝගය සම්බන්ධ වුණා. මොකද හේතුව වෙනත් ජාතිකින් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කිරීමේදී කුළුබඩුවලට තමයි විශේෂයෙන්ම අපේ දූපත් වගේ රටවල් මේගොල්ලෝ ඇවිල්ලා වෙළඳ ව්‍යාපාර කටයුතු කරේ. එහිදී කරාඹු භෝගය කියන්නේ ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් මේ ආදී තුන්ගොල්ලොම මේ කුළුබඩු වශයෙන් අපේ රටින් අරන් ගිය භෝගයක්. ඉතින් මෙහිදී කියන්න කැමති 1830 පමණ අපේ පේරාදෙන උද්භිද උද්‍යානයේ මේ කරාඹු භෝගය ස්ථාපනය කරලා එතනින් පස්සේ තමයි මේ භෝගය ව්‍යාප්ත වීමක්, විශාල ලෙස ව්‍යාප්ත වීමක් සිදු වුණේ වගාකරුවන් අතර. නැත්තම් සාමාන්‍ය ඊට කලිනුත් අපේ රටේ මේ භෝගය පැවතුණා. නමුත් පැවතුණාට නිශ්චිත වගාවක් ලෙස පැවතුනේ නැහැ. කැලේ තමයි මේව තිබ්බේ. ඒ කියන්නේ කැලෙන් ගිහිල්ලා මේව අපි අවස්සන් නෙලාගෙන වෙළඳ පොළට ලබා දීමක් තමයි පැරණි අපේ ගොවි ජනතාව කරේ. නමුත් ඒක ආර්ථිකව වාසිදායක වන මට්ටමට වර්ධනය කර ගැනීම සිදු වුණේ 1830 පස්සේ කාලෙදී තමයි මේ භෝගයේ ව්‍යාප්ති වීමක් සිදු වුණේ. මෙහිදී කියන්න කැමති මේ භෝගයේ අපි ගන්නේ මල් පොහොට්ටුව තමයි මේ භෝගයේ අපි වෙළඳ වටිනාකමක්, වැඩිපුර වටිනාකමක් තියෙන්නේ. ඉතින් මේ මේ මේවා ගැනීමේදී අර මේ පැරණි ජනතාව කරපු ක්‍රමයට වඩා දැන් අලුත් විදිහට මේක නිර්මාණය කරලා විවිධ වර්ග වලින් ඇවිල්ලා දැන් අලුත් වෙළඳ පොළට විශාල ලෙස දැන් මේ භෝගය එනවා. ඉතින් මෙහිදී මේ භෝගයට ප්‍රධාන දේ තමයි ප්‍රධාන වශයෙන්ම වගා කිරීමට සුදුසු ප්‍රදේශ වන්නේ මේක අපේ රටේ තෙත් කලාපයේ, මැදරට තෙත් කලාපයේ තමයි වඩාත්ම හොඳින් මේක වර්ධනය වෙන්නේ. ඒ වගේම වගාව හොඳ සාර්ථක වගාවක් වශයෙන් කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ භෝගය විශාල ලෙස ව්‍යාප්ති වීම සිදු වෙලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ, ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගහ දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කවල විශාල ලෙස මේක වගා කටයුතු සිදු කරමින් තියෙනවා. ඉන් අනතුරුව අපේ රටේ තෙත් කලාපවලත්, අතරමැදි තෙත් කලාපවලත් මේ භෝගය සුළු වශයෙන් වගා කටයුතු කරමින් තියෙනවා. හොඳයි,
ඔය විදිහට කරාබු භෝගය පිළිබඳව එතුමන් හඳුන්වාදීම සිදු කරද්දී දැන් ශාමන් මහත්මේ අපි කතා බහ කරමු. දැන් අස්සනු නෙලනවා කියන්නේත් අපි හිතු මතේට කරන්නට පුළුවන්, අපිට හිතෙන ආකාරයෙන් කරන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. මොකද මේක අපි වෙනද පොළොට නිකුත් කරනවා. ඒ ඔස්සේ අපි ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන, ආන්තරික ලාභයක් බලාපොරොත්තු වෙන තමයි මේ දේ සිදු කරන්නේ. අපි නිවැරදි විදිහට මේක කරන්නට අත්‍යවශ්‍යයි. අපි කොහොමද කරාම්බු නිවැරදි ආකාරයෙන් නෙලා ගැනීම සිදු කරන්නේ? ඔව් බුද්ධි, සාමාන්‍යයෙන් අපි අස්වැන්නක් ගන්න ඕනම භෝගයක් හොඳින් වැඩිලා පැහිලා ඉදිලා ඒ අවස්ථාවටපත් වෙන්න ඕන. නමුත් මේ කරාබ් භෝගයේ විශේෂත්වයක් තියෙන්නේ අපිට ගන්නේ මේ අතරමැදි අවස්ථාවේදී. ඒ කියන්නේ හොඳින් පැහුණු මල පිපිච්ච නැති අවස්ථාව. දැන් සමහරවිට බොහෝ විට හැම ගොවි මහත්මිය කියන්නේ හොඳින් පිපිලා මලක් හොඳට මලක් හැදිලා ඊට පස්සේ තමයි අස්තැන්නකට යන්නේ. නමුත් කරාබෝගේ ඒ විදිහට ගන්න ගියොත් අපේ අස්වැන්නේ තියෙන ගුණාත්මය අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ අස්වැන්නේ ගුණාත්මතාවය එන්න, ඒ වගේ මේ අස්සන් නෙලා ගන්න යම් ආකාරයේ අපේ ක්‍රියාකාරම ටිකක් සිදු කරන ශේෂ්ත්‍රයේදී. ඉතින් ඒ සිදී අපි කරන්න ඕන ශේෂ්ත්‍ර සකස් කිරීම හොඳින් සිදු කරන්න ඕන, වගා නඩත්තු කටයුතු නිවැරදි ආකාර කරන්න ඕන, නිවැරදි කාලයට අස්සන් නෙලන්න ඕන. ඒ අස්සන නෙලාගත් අස්සන නිවැරදි ආකාරයට ප්‍රවාහණය කිරීම, සැකසීම ආදී ක්‍රියාකාරකම් කිහිපයක් තුන සිදු කරන්න. අන්නේ ආකාරයක රොත් තමයි මේ අස්වැන්න නිවර්ද්‍ය ආකාර නෙලාගෙන හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මෙහිදී අපි වැදගත්ම දේ තමයි අස්වැන්න යන්නේ කොයි කාලෙදිද වැදගත්. ඉතින් සාමාන්‍යයෙන් අපි කරාබු අස්වැන්නක් නෙලන්නේ සාමාන්‍යයෙන් ඒක දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මේ අස්වැන්න නෙලීම සිදු වෙනවා. නමුත් මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ රටේ තියෙන විවිධ දේශගුණ තත්ත්ව මත මේ නෙලීම වෙනස් වෙන්න පුළුවන්. මා සමහර වෙලාවට මහනුවර දිස්ත්‍රික්කයේ උදාහරණයක් වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් සාමාන්‍යයෙන් අපි ජනවාරි පෙබරවාරි අතර දක්වා අස්වැන්න නෙලනවා. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ හැට මෙහාට යන්න පුළුවන්. සමහර මාර්තු මාසයේ අප්‍රේල් දක්වා යන්න පුළුවන්. ඊට අමතරව දකුණු පළාතේ ප්‍රදේශවල සමහරට ඊට කලින් මේ අස්වැන්න නෙලන්න පුළුවන්. ඒ නිසා අර නිවැරදි කාලයක් සඳහන් කිරීමක් කරන්න බෑ. මේ දැන් පවතින කාලගුණ හා දේශගුණ තත්ත්ව විපර්යාසයන් මත මේ අස්සනු වෙනස් වීම වෙලා තියෙනවා. මොකද දැන් මේ අවුරුද්දේ ලොකු ගැටලුවක් මිනිස්සු මුණ පාලා තියෙනවා. මේ දැන් අස්සනු නෙලන්නේ සාමාන්‍යයෙන් අගෝස්තු මාසෙත් අස්සනු නෙලනවා. නමුත් දැන් අපි බැලුවොත් ඒක අපි කියන්නේ අවුට් සීසන්. ඒ කියන්නේ සීසන් එකෙන් පිටේ නැත්තම් නිවැරදි අස්වැන්න එන කාලෙ නෙවෙයි දැන් අස්වැන්න ලැබිලා තියෙන්නේ. මොකද සිදුවෙච්ච කාර්ගුණ විපර්යාසය නිසා තමයි මේක, ඒ කියන්නේ දේශගුණ බලපෑමක් ඇතුළු අධික වර්ෂා කාලයක් ආව, අධික නියන් තත්ත්වයක් ආව. මේ නිසා ගහේ අර සිදුවෙන ක්‍රියාකාරීත්වය අර අපි කියන්නේ රටාවකට සිදුවෙච්ච දැන් රටාවෙන් පරිබාහිර වෙලා තියෙන වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ අස්වැන්න නෙලාගන්නේ විවිධ කාල දැන් වෙනස් වෙලා තියෙනවා. අපි දැන් සමහර දැන් මම අදහසක් ප්‍රකාශ කරා මේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කියලා. ඒතකොට සමහර මිනිසුන් ගැටලුවක් එනවා මේ කාලෙත් මේ අස්වැන්න තියෙනවා කියලා. ඒ නිසා තමයි මම මේ පූර්විකාවක් මේකට අදහස් කරේ. මේ අස්වැන්න නෙලීම ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ඒ වගේම ඒ ප්‍රදේශයේ පවතින කාලගුණ දේශගුණ තත්ත මත වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ අස්වැන්න නෙලීමේදී සමහර වෙලාවට අස්වැන්න එක ගහේ සමහරලාට හොඳින් පිපිච්චේව තියෙන්න පුළුවන්, බාගෙට පිපිච්චේව තියෙනවා, මද අවස්ථාවේ පිපිච්චේව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මල් අපි ගන්නේ විශේෂයෙන් මේ කරාබු අපි ගන්නේ කරාබුවේ පොහොට්ටුව. ඒ පොහොට්ටුව ගන්නේ නොපිපුණු පොහොට්ටුවක් තමයි අපි අස්වැන්න නෙලීමට ගන්නෙ. ඉතින් අනිත් ඒවා නොගන්නව නෙවෙයි, විලඳ පුලේ වැටනාකමක් තියෙන්නේ. ඒ වගේම අපිට විදේශ විනිමයකට යන්න පුළුවන්, හොඳ ඉල්ලුමක් ගන්න පුළුවන්, හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්, හොඳ ආදායමක් ගන්න පුළුවන් තමයි පොහොට්ටුව. ඒ කියන්නේ නොපිපුණු පොහොට්ටුව නිවැරදි ආකාරයෙන් ගුණාත්මක ලෙස සාදර වෙළඳ පොළේ යොමු කිරීමෙන් තමයි අපිට ලොකු වෙළඳ පොළකට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි, දැන් ඔය වගා කරන කාලය ටිකක් වෙනස් වෙනවා කිව්වහම දැන් ඔබටත් යම් යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. දැන් වෙළඳ පොළ කොහොම වෙයිද දන්නේ නැහැ තත්වය. ඒ වගේම ඔබට ලබා ගන්නට පුළුවන් ආර්ථික වාසියන්නේ ලබා ගන්නට පුළුවන්ද කියලා ඔය වගේ කාරණාවන් ගණනාවක් ඔබට එනවා ඇති ප්‍රශ්න ගැටලු. ඒ පිළිබඳව අපි ඉදිරියේදීත් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ෂන්මන් මහත්තයා ඔබතුමා කිව්ව දැන් අර කරාම්බු අස්සනු නෙලනකොට නොපිපුණු පොහොට්ටු නෙලනවායි කියලා අපි ඒ පැන්තව ටිකක් වැඩිපුර කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඔව්, දැන් අපිට එකම ගැටලුවක් කියලා තියෙන්නේ මේ පවතින අයහපත් දේශගුණ තත්ත්වේ නිසා අපිට නොපිපුණු පොහොට්ටු කියන එක අපිට සමහරවිට අස්වැන්න නෙලා ගන්න අපහසුතාවයක් තියෙනවා. මොකද මේ නොපිපුණු පොහොට්ටුව කියලා අදහස් කරන්නේ අපි ගන්න පොහොට්ටුවේ අග කෙළවරේ තියෙන මල්, එහෙම නැත්නම් රේණු.
මෙන්න මේ රේණු ටික විසිරෙන්න බෑ. ඒ කියන්නේ මේක තියෙන්න ඕන සීල් වෙලා. උදාහරණයක් වශයෙන් මේක බාහිර පරිසර නිරාවරණය වුණොත් වෙන්නේ ඒක තුන රේණු ටික එහෙම නැත්නම් අතුර තියෙන අර අපි කියන්නේ පිදාන වගේ එහෙම නැත්නම් අපි කියන්නේ පෙති වගේ ආකාරයේ තියෙන මල අග පොහට්ටුවේ අග තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. විසිරලා ගියාට පස්සේ මේකේ තියෙන වෙළඳ පොළේ ඉල්ලුම අඩු වෙනවා. මොකද හේතුව මේ මම ඉදිරි සාකච්ඡා කිරීමේදී අදහස් ප්‍රකාශ කරන්නම් කොහොම මොන වගේද මේ ශ්‍රේණි කිරීමක් අපි කරනවා. මේ ශ්‍රේණි කිරීමේදී වැඩිම මිලක් එහෙම නැත්නම් ලොකු අපිට විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් ආකාරය තමයි නොපිපුණු පොහොට්ටු. ඒ කියන්නේ මෙහිදී වෙන්නේ මේ ඇතුළේ තියෙන පොහොට්ටුව පිපිරිලා ගියොත් මේක ඇතුළේ අපි රසායනික සන්නෝග තියෙනවා. ඒ කියන්නේ මේක අවශ්‍ය විවිධ ප්‍රයෝජන මේ කරාබෝගේ විවිධ ප්‍රයෝජන සඳහා ලබා ගන්නවා. ඉතින් එහිදී ගන්නකොට මෙන්න මේ පොහොට්ටුවේ ඇතුළේ තියෙන මල්වල රේණුවල එහෙම නැත්නම් අර පිදානවල ඒකේ තියෙන එක එක රසායන සන්නෝගේ රසායන සන්නෝග ඉවත් වීමක් සිදු වෙනවා මේ පොහොට්ටු පිපිරීම නිසා. ඒ ඊට අමතර මේකේ තියෙන ලස්සන නිකන් හැඩය ඒ කියන්නේ ඒක පැහැපත් බව ඒ වගේ විවිධ අර අපි කියන්නේ බැලුම පිටින් බැලුවට පේන අර බාහ්‍ය ස්වરૂපයේ වෙනසක් අර විකෘති තත්ත්වයක් බඩපත් වෙන පොහොට්ටුව පිපිරුණාට පස්සේ ඒක නිසා තමයි අර නොපිපුණු පොහොට්ටුවක් කියලා අදහස් කරන්නේ. ඒ පොහොට්ටුව හොඳින් සංවෘත වෙලා ඒ කියන්නේ එළියට නිරාවරණය නොවිච්ච හොඳ මේ කරාබු කරලක් තමයි එහෙම නැත්නම් කරාබු අපි කියන්නේ නට්ටක් තමයි මේ ලොකුම මා වෙඳපොලේ වටිනාකමක් තියෙන්නේ. ඒ වගේම නොපිපුණු පොහොට්ටුවක් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මල් පරාග පිපිච්ච නැති ඒ කියන්නේ එළිය බාහිර පරිසරයට විවෘත නැති කියන අදහස තමයි ඒක දෙන්නේ. හොඳයි, මේ කාරණාවන් හොඳින් අහගන්න අහගෙන විතරක් නෙවෙයි මේක හොඳින් අවබෝධ කරගන්න. මොකද හොඳ වෙළඳපොළ වටිනාකමක් ලබා ගන්නට අවශ්‍ය නම් අර එතුමන් කිව්වා වගේ ඔබ අසන සුදුසු ආකාරයෙන් සුදුසු කාලයේදී නෙලා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් වෙළඳපොළ වටිනාකම අඩු වෙනවා කියන්නේ ගැටලුවක් නේ ඔබට නේද? ඉතින් අර බලාපොරොත්තු වුණු ප්‍රමාණයෙන් ඔබට ආර්ථික ලාභයක් ලබා ගන්නට හැකියාවක් නොලැබෙන්නට පුළුවන් ඒ ඔස්සේ. අපි කතා පහ කරමු ශාමන් මහත්මයා. දැන් අස්වනු නෙලා ගැනීම පිළිබඳව අපි කතා බහ කරද්දී ගොවීන්ගේ පාර්ශ්වයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕන කරුණු ගණනාවක් ඇති. අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු. මොකද අපි මේක යම්කිසි ඉලක්කයක් අරමුණක් ඇතුව මේ දේවල් කරන්න. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව අත්‍යවශ්‍යයි කතා බහ කරන එක. ඔව්, සාමාන්‍යයෙන් අපි අස්වැන්න නෙලා ගැනීමේදී වැදගත් වෙන කරුණු කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි සැලකිලිමත් විය යුත්තේ මේ අපි ගන්න අස්වැන්න එහෙම නැත්නම් මේ කරාබු නැටි නෙලා ගැනීමේදී සමහර අපේ මිනිස්සු පුරුදු වෙද්දී එකපාරට සම්පූර්ණ ගහේම තියෙන කරාබු නැටි ටික හලා ගන්න. සමහර ඒ සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිත කරනවා. ඉතින් ඒ මම කියන්නේ ඒ වගේ දේවල් අපි භාවිත නොකර අපිට පුළුවන් ස්වභාවික විතර මේක නෙලා ගැනීමක් කරන්න පුළුවන්. කරාබු අපි සාමාන්‍ය අපි එදිනෙදා කරපාර එක කෙනෙක් ගහට ගිහිල්ලා ගහේ තියෙන කරාබු ටික අතුනවලා කරාබු අතින් කැඩීම. ඉතින් මේ මෙහිදී අපි වැදගත් දේ තමයි කරාබු කැඩීමේදී අපි කොළ දෙකයි පොකුරයි එහෙම නැත්නම් මල් කිරිත්ත මල් පොකුරත් එක තමයි අස්වැන්න නෙලා ගැනීම සිදු කරන්න ඕන. ඒ අරගන්න අස්වැන්න අපි එකතු කිරීමේදී අපි විශාල වශයෙන් පොලිස් එක් බෑග් වල තමයි මේ අපි එකතු කිරීමක් සිදු කරන්නේ. ඉතින් මේ එකතු කරලා සමහර කට්ටිය අස්වැන්න නෙලාගෙන ඉවරුනට පස්සේ හොඳට ගෝණි තද කළ ගැට ගන්නවා. ඒ අවස්ථාවේ ගැට ගහලා තියෙනවා. එහෙම තිබ්බොත් මේවා තැම්බීම වල ලක් වෙනවා. තැම්බුණාට පස්සේ මේකේ වර්ණයේ වෙනස් වීමක් නේ. සාමාන්‍යයෙන් අපි අස්වැන්න නෙලා ගන්න ඕන හොඳින් පැහුණු එහෙම නැත්නම් අර අපි කියන කරාබු නැට්ටේ පැහැය තමයි තමයි වැදගත් වෙන්නේ. මේක ලා කොළ පැහැ එක ලා රෝස පැහැට හැරෙනවා. අන්නේ ඒ අවස්ථාවේ තමයි අපි අස්වැන්න නෙලා ගන්න ඕන. ඉතින් මෙන්න මේ ගන්න අස්වැන්න නෙලාගත්ත අපි අර පොලිසෙක් බෑග් වල එහෙම නැත්නම් අපි කරන අයහපත් ගබඩා කිරීම එහෙම නැත්නම් ඒ අපිට වෙළඳපොළට ළඟට ගෙනියනකම් එහෙම නැත්නම් අපි නිවසට ගෙනියනකම් මේ ගන්න කරාබු අස්වැන්න නිවර්දි ආකාරයට මළු වල නිවර්දි ආකාර අසුරා නොගත්තොත් ඒකේ තියෙන ගුණාත්මක බවට හානියක් සිදු වෙනවා අස්වැන්න නෙලා ගැනීමේදී. ඊළඟ කාරණාව තමයි මේ අස්වැන්න නෙලා ගැනීමේදී මේකේ වර්ණයේ මංකු වෙනස් වීමක් සිදු වෙනවා කියලා. සමහර වෙලාවට අපි කරාබු තැලීමක් සිදු වෙනවා. තැලුනට පස්සේ මේකේ තියෙන අර අපි කියන්නේ සිලින්ඩර ආකාර හැඩය ඒ හැඩය වෙනස් වීමක් වෙනවා. ඊට අමතරව මේකේ තියෙන අර රෝස පැහැ ගතිය දුඹුරු පැහැ නැත්නම් අව පැහැ ගැනීම හැරෙනවා. අන්න ඉතින්දිත් මේකේ තියෙන වෙළඳ පොළට යනකොට මේකේ තියෙන මිල අඩු වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ ගුණාත්මයට හානියක් සිදු වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් කාරණාව තමයි අපි සමහර වෙලාවට අපි අස්වැන්න නෙලා ගැනීමේදී මේක කරන්න අපහසුයි. හැබැයි කරන්න පුළුවන් නම් වඩාත්ම සුදුසුයි. අපි සාමාන්‍ය ගහයට මොනවා හරි අපි ටෙන්ට් එකක් එහෙම නැත්නම්
පිරිසුදු අපි මොනහරි ඇතිරිල්ලා එලලා ඒකට අපි ඊට පස්සේ තමයි කරාබු කැඩීම සිදු කරන්නේ. මොකද මේ සියලුම දේවල් විශේෂයෙන් අපනයන භෝගවල කරාබු ඊටමත වෙනත් අපි අපනයන භෝගත් මේ විශාලස භාවිතා කරන්නේ ස්වභාවිකව දේ ගන්න දේ අපි 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 සාමාන්‍යයෙන් ආහාර ගන්න ඕනිකම්ම. ඉතින් සාමාන්‍ය කරාබු නැට්ටකුණ අපි කතාවට ගියන් කරාබු නැට්ටකුණ හපල කනවා කියලා. ඉතින් මේ ඒ දේදීත් ඉතින්දී අපි කියන්නේ පරිසරයේ තියෙන අපද්‍රව්‍ය එකතු වීමක් සිදු වෙන්න පුළුවන් අපි අර නිවර්ති ආකාරය කඩා නොගත්තොත්. අන්න ඒක නිසා මම කියන්නේ අර මේක කරන්න අපහසුයි ප්‍රායෝගික. නමුත් මේ දේ කරන්න පුළුවන් නම් අපි මේ කඩා ගන්න අස්වැන්නට වඩාත් හොඳ ඉහළ වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. හොඳයි, ඔබ හොඳ දෙයක් දුන්නොත් ඔබට බොහෝ හොඳ දේවල් ලැබේවි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න. අර එතුමා කිව්වා ටිකක් අපහසුයි, නමුත් අපි උත්සාහ කරොත් අපිට හොඳ දෙයක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. හොඳ, අපි කෙටි විරාමයකටත් යොමු වෙන්නට අවශ්‍යයි. පෙරවරු 10:24 දැන් වෙලාව. අපි කෙටි විරාමයකට යොමු වෙලා නැවතත් කෘෂි රේඩියෝ හරිත මන්සල වැඩසටහන සමග එකතු වෙමු. Ran dahadiya bindu bindu Isuru suvanda randu randu Gatini hara gayamu ran goya me sindu sindu bani ran mal age ran koyami nelana nange siriyawai ratata mage කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මෙන් ඉහළ එළවලු හා පළතුරු නිපදවමු. ඔබගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කරන SL ගැප් සහතිකය සමගින් දේශීය විදේශීය වෙළඳපළ ජය ගන්න එක්වන්න අප සමග
වැඩිදුර තොරතුරු සඳහා GAP හිස්තැනක් ඔබේ නම සඳහන් කර 19:20 කෙටි දුරකථන අංකයට SMS කරන්න. ශ්‍රී ලංකා ගැප් සෞඛ්‍යාරක්ෂිත හෙට දිනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය. හරිත මන්සල. දහය පසුවි විනාඩී 29 දැන්වලාව ඔබ එක්ව සිටින්නේ කෘෂි රේඩියෝ හරිත මන්සල වැඩසටහන සමගින්. අද දවසේ අපි කතා බහ කරන්නේ කරම්බු අස්වනු නෙලන්නට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව අපනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදදුම්බර අකුරඩ ව්‍යාප්ති නිලධාරී DHS ශාමන් මහත්මයා අද දවසේ අපේ හරිත මන්සල වැඩසටහනට මේ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණය ලබා දෙන්නට පැමිණ සිටිනවා. ඉතින් අපි කතා කරමු ව්‍යාප්ති නිලධාරීතුමනි, අපි සාමාන්‍යයෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්නට උත්සාහ කරනවා, හොඳ ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්නට උත්සාහ කරනවා. අපි කොහොමද කරාම්බු අස්වැන්න ගුණාත්මක කියලා කියන්නේ, ගුණාත්මක කියලා අපි සාමාන්‍ය නිර්ණය කරන්නේ කොහොමද? අපි ඒ පිළිබඳව කතා බහ කරමු. කොහොමද අපි හොඳ අස්වැන්නක් කියලා සඳහන් කරන්නේ? ඔව්, සාමාන්‍යයෙන් අපි කරාබු ගුණාත්මෙන් යුතු කරාබු අස්වැන්නක් කියලා අපි අදහස් කරන්නේ. එකක් තමයි මේ කරාබුල තියෙන රසක් තියෙනවා, සුවඳක් තියෙනවා, ඒ වගේ පැහැයක් තියෙනවා. අනිත් එක තමයි කරාබුල අපිට තියෙන හැඩය. එතකොට මෙන්න මේ කියන කාරණා ටික හරියට ඉෂ්ට වෙනව නම් අපි කියන ගුණාත්මකෙන් යුත් කරාබු අස්වැන්නක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ගන්න නම් අපිට සාමාන්‍යයෙන් ගහක් සිටවීමේ සිට අස්වැන්න නෙලාගෙන ඒ නෙලාගත් අස්වැන්න වෙළඳ පොළට යනකම්, එහෙම නැත්නම් අපි ගබඩා කිරීම ආදී සියලු සිද්ධීන් සිදුවෙන අවස්ථාවවලදී සිදුවෙන ක්‍රියා, අපේ සිදුවන ක්‍රියාකාරම් නිසා මේ ගුණාත්මයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන අර රස සුවඳ ගුණය කියන දේවල් විනාශ වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි ඒ සෑම ක්‍රමක දීම සැලකීමත් විය යුතුයි. අපි කරන දේ නිවැරදිව ආකාරයට සිදු කරන්න. එහිදී වැදගත් දේ තමයි මේ ගුණාත්මය කියලා අදහස් කරන්නේ මේව ගන්නේ අපි පරිභෝජන සඳහා. මේ සියලුම අපේ කුළුබඩු මම කලින් සඳහන් කරා, අපි මේක ගන්නේ පරිභෝජන සඳහා. ඒ කියන්නේ අපි සමහර කෙලින්ම ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ ගැනීමේදී මේකේ රෝග හා එහෙම නැත්නම් විස බීජ මොනවා හරි තියෙනනම් අපි කියන්නේ සනීප ආරක්ෂක, එහෙම නැත්නම් අපි කියනවා හයිජින් කන්ඩිෂන්, ඒ යටතේ මොනවා හරි අපිට මොනවා ශරීරයට එකතු වෙන්න ගත්තොත් මේක තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඉතින් ඒ ඉල්ලුම අඩු වෙන හේතුව තමයි මේ තියෙන ගුණාත්මයට සිදුවෙන හානිය නිසා. ඉතින් කොහොමද මේ ගුණාත්මය රැකගන්නේ? එහෙනම් පළමුවෙන් අපි බලන්න ඕන කොහොමද මේ ගුණාත්මය රැකගන්නේ කියලා. මුලින්ම මම කලින් සඳහන් කරා වගේ අපි දැන් කතා කරන්නේ අස්වැන්න ගන්න එකනේ. නමුත් අපි සැලකිලිමත් යුතුයි තව අලුතෙන් වගා කටයුතු කරනව නම් නව ශේෂ්ත්‍රයක ඒගොල්ලෝ පැල ලබා ගැනීමේ පැලවල ගුණාත්මයත් බලපානවා. මේ පැලවල ගුණාත්මය කියලා කියන්නේ මේ පැලෙන් තමයි මේ ගහ විශාල වෙලා මේ කරාබු නැටි කඩා ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතින්දී ඒ ගන්න මෞෂාකයේ තියෙන හොඳ ලක්ෂණ මත තමයි ඒ අපි අන්තිමට ගන්න අස්වැන්නේ තියෙන ගුණාත්මය හඳා පවතින්නේ. අපි කතාවටත් කියනවා ඕනම තැනක ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැත්නම් නිවර්දි ආකාරයෙන් නොදැම්මොත් ගේ කඩා වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි ඉන්ධන ගහ නිවර්දි ආකාරයෙන් නිවර්දි ගහක් සිටෙවෙ නැත්නම් එහෙම නැත්නම් කරාබු පැලයක් හිටෙවෙ නැත්නම් අපි ගන්න අස්වැන්නට විශාල ලෙස බලපානවා. අස්වැන්න එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ තියෙන ගුණාත්මය අඩු වෙන එක.
ඒකනේ රස සුවඳ ගුණය මං ගැන කියන කණි සඳහන් කරා වගේ ඒ වගේ තියෙන ඒ දේවල් නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි සැලකිලිමත් වූ තුවි අස්වැන්න නෙලීම නෙවෙයි අපි වැදගත් දේ. අස්වැන්න නෙලන්න ඉඳන් මූලික දේ ඉඳලා ගහක් සිටවන දවස් ඉඳලා අස්වැන්න ගන්නකම්ම ගොඩක් දේවල් අපිට ශේෂ්ඨයේ සිදු කරන්න තියෙනවා. නිසි කළමනාකරණයකින් යුතුව අපි වැඩ කටයුතු කරන්න ඕන. අන්න එතකොට පුළුවන් ගුණාත්මෙන් යුතු කරාබු නැටි එහෙම නැත්නම් කරාබු අස්වැන්නක් ලබා ගන්න. ඉතින් මුලින්ම මම සඳහන් කරන්න ඕන ශේෂ්ඨයේදී සිටවන්න අපි ගන්න බීජය ගත්තොත් ඒ අපි ගන්න කරාබු ඇට. ඒ අරගන්න ඇට සාමාන්‍යයෙන් අපි ගන්න හොඳින් පිරුණු වැඩුණු ඇට තමයි පළවෙනි තහ ගන්නෙ. සමහරලා දෙබිඩි ඇට තියෙනවා. ඒ කියන්නේ ඇට දෙකක් තියෙන ඒවා තියෙනවා. අන්න ඒවා බීජ ඇට දෙකක් තියෙන ඒවා තියෙනවා. අන්න ඒවා පැල කරොත් හැදෙන ගහ සාමාන්‍ය ගහෙන් ලැබෙන අස්වැන්නේ ගුණාත්මය අඩු වෙනවා. අස්වැන්නත් අඩු වෙනවා. අන්න ඒ නිසා සමහරු හරි කැමති දෙබිඩි ශාක ගස් ඉඳන. ඒක අලුත් කියලා නිකන් අපේ මිනිසුන් නිකන් අපි බලන වෙනසක්නේ. ඒ වෙනස බලන්න ඕන නිසා අපි සිටවල බලනවා. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අයහපත් අපට. ඒක නිසා අපි නිවැරදි ගහක් තෝරාගෙන නිවැරදි රෝග හා පලිබෝධලින් තොර ගහක් තෝරගෙන ඒකෙන් බීජ අරගෙන තවනක් දාලා ඒ නිවැරදි ආකාර තවන් කටයුතු සිදු කරලා ඊට පස්සේ ඒකෙන් ගන්න පැලේ ශ්‍රේෂ්ඨ නිවැරදි ආකාරයෙන් සිටවීම සිදු කරන්න ඕන. ඊට පස්සේ මේ ශ්‍රේෂ්ඨ සිටවල සාමාන්‍යයෙන් අපට හොඳ අස්වැන්නක් සාමාන්‍ය කරාබු අස්වැන්න සාමාන්‍ය අවුරුදු 6ක් 7ක් අතර කාලෙදී අපට අස්වැන්න ගන්න පුළුවන් වෙනවා. පැලයක් සිටවල අවුරුදු 6කින් හෝ 7කින් අතර කාලෙදී අපට අස්වැන්න ගන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් අපේ ආර්ථිකව වාසිදායක වෙන මට්ටමේ අස්වැන්නක් ලැබෙන්නේ අවුරුදු 15ත් 20ත් අතර කාලයක් ගියට පස්සේ තමයි මේ ගහකින් අස්වැන්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කාලයක් අපි බලාගෙන ඉඳලා අපි අර මුලින් කරන වැරද්දක් නිසා අපි අවුරුදු 20ක් බලාපොරොත්තු අපි නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම කලින් සඳහන් කරා වගේ නිවැරදි ගහකින් නිවැරදි ඇට තෝරගෙන නිවැරදි ආකාරයට තවන් කරලා පැල අරාගෙන සිටවීම කරන්න. හරි, ඊට පස්සේ අපි දැන් බලමු අස්වැන්න ගන්න හැටි කොහොමද කියලා. අස්වැන්න ගැනීමේදී වැදගත් දේ තමයි මේක මම අර කලින් සඳහන් කරා වගේ අපි සිටවන තැනත් වැදගත් වෙනවා. මට කලින් සඳහන් කරන්න බැරි වුණා අපි මේ සිටවන තැන්. මොකද මම අර කිව්වේ මේ පස ඉතාම වැදගත් වෙනවා. පස කියන්නේ ඕනම ගහකට අත්‍යවශ්‍ය සාධකයක් තමයි පස. හිරුවෙලිය, වාතය, ඒ කියන්නේ අපි ආලෝකය, වාතය, ඒ කියන්නේ මූලික ටිකක් අවශ්‍යනේ. අන්නේ ටික අනිවාර්යයෙන්ම කරාබු ගහට පොදුයි. ඉතින් දැන් සමහර වෙලාවට අපි ශේෂ්ඨයේ ඉන්ධනකොට සමහර අපි ඉන්ධන ගහේ ඉන්ධන පස්වල තියෙන ස්වභාවය වෙනස්. ඒ නිසා අපි යොදා ගන්න ඕන වැලි සහිත පසක් මීට භාවිතා කරන්න බෑ. මැටි සහිත පසක් භාවිතා කරන්න බෑ. හොඳින් හියුමස් තියෙන ජලය හොඳින් බැසෙන පසක් තමයි මේ කරාබු ශාකයට ප්‍රිය. ඒ වගේම සිටවන ඕන ඒ වගේ ස්ථානවල. අන්න එතකොට තමයි ඒ පරිසරයේ තියෙන දේවල්, ඒ කියන්නේ ගහට අවශ්‍ය පෝෂක පදාර්ථ උරාගෙන නිවැරදි ආකාරයෙන් හොඳ කරාබු නැටි හොඳ අස්වැන්නක් ගුණාත්මක යුතු අස්වැන්නක් එළියට දෙන්නේ. අන්න එතින්දී වැදගත් දේ තමයි අවුරුදු 20කින් පස්සේ තමයි මම අර කරන්නේ අවුරුදු 15 20ක් ගත ලොකු අස්වැන්නක් වෙන්නේ. මෙන්න මෙහිදී අපි කරන්න ඕන ශේෂ්ඨ කටයුත්තක් සිදු කරන්න ඕන. එකක් තමයි මේවා අපි කැලෑ වගේ තියන්න හොඳ නැහැ. මොකද හොඳ අස්වැන්නක් එන්න හොඳ හිරුවෙලියක් ලැබෙන්න ඕන. එහෙනම් මේ එතකොට තමයි මේ හොඳ හිරුවෙලියක් ලැබුණ පස්සේ තමයි ගහක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියක් සිදු වෙන්නේ. ගහේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියක් සිදු වෙලා ඒ නිෂ්පාදනය කරන ආහාර ගබඩා කරන්න ඕන කොහෙර ගිහිල්ලා. ඒ ගබඩා කරන්නේ මේ කරාබු නැටිවල. එහෙනම් කරාබු නැටිවල ඒ ගබඩා කිරීමේදී කරාබු නැටි විශාල වෙලා අපට අවශ්‍ය ප්‍රමාණයට සෑදෙන්නේ අන්න ඉන් පස්සේ. නමුත් අපි සෙවන සහිත ස්ථානයක් තිබ්බොත් එතන ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි. එතනට එතකොට ප්‍රභාසස්න ක්‍රියාවලිය සිදු වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ආහාර නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතින්දි වෙන්නේ එතකොට ගබඩා කරන ආහාර ප්‍රමාණය අඩු නිසා අර අපි කරන කරාබු නැටිවල කුඩා කරාබු නැටි එහෙනම් කුඩා පුෂ්ප මංජරි හැදෙන්න පුළුවන්. ඒ හැදෙන මංජරි සමහර කරල්ලෙන් මල් වැටෙන්න පුළුවන්. මොකද ගහට අවශ්‍ය පෝෂක පදාර මද නිසා. ඒක නිසා වැදගත්ම දේ තමයි සෙවන කප්පාදුව විශාල අපි මේ කරාබු ගස් ඉන්ධන තැන්වල විශාල සෙවන තියෙන පුළුවන්. අපි කියන අධිසෙවන කියලා මේ අධිසෙවන අපි ඉවත් කරන්න ඕන. අන්න අධිසෙවන ඉවත් කරාට පස්සේ ලැබෙන අස්වැන්න හොඳ අස්වැන්නක් අපට ලැබෙනවා. ඒ ගුණාත්මයත් ඉහළයි. ඊළංකාරණ තමයි මේ ගුණාත්මයෙන් යුතු අස්වැන්නට තවත් අපි පරිසරයේ සාධකත් බලපාන මම කලින් සඳහන් කරා වගේ උෂ්ණත්වය. සාමාන්‍ය අපි කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශ 20ත් 28ත් අතර උෂ්ණත්ව පරාසයක් තමයි කරාබු වලට හොඳ. මොකද හේතුව මේ කරාබු අස්වැන්න එන්න දිගු නියන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ සාන අඩුම මාසෙකහමාරක විතර කාලයක් දිග පෑවිල්ලක් තියෙන්න ඕන. ඉන් අනතුරුව වැස්සත් එක තමයි මල් පිපීම හැදෙන්නේ. මෙන්න මේ කාලගුණ විපර්යාස වෙනස් වීම මතත් මේ අස්වැන්නේ ගුණාත්මයට බලපානවා. ඊළඟ දේ තමයි සාමාන්‍ය කරාබු අස්වැන්නක් විශාල ලෙස අපි අවුරුදු 4 වරක් තමයි අපි විශාල ලෙස අපට අස්වැන්නක් ලැබෙනවා. ඊට පස්සේ අස්වැන්න ටික අඩු වෙලා නැවත ආයෙ ටික අස්වැන්න වැඩිලා ආයෙ නැවත උපරිම මට්ටමකටපත් වෙන අවුරුදු 4ක් විතර කාලයක් ගත වෙනවා මේක චක්‍රාකාරව සිදු වෙන්නේ. ඉතින් මෙහිදී වැදගත් දේ තමයි මේ අස්වැන්න එනකොට සමහර වෙලාවට අපේ මිනිසුන්ගේ අදහසක් තියෙනවා මේ සැරේ අස්වැන්න ගත්තට පස්සේ ඊළඟ සැරේ අස්වැන්න අඩු වෙනවා කියලා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද හේතුව ගහක්
ගහෙන් අස්වැන්න එළියට දෙනවා කියන ගහේ තියෙන පෝෂක පදාර්ථ එළියට යෑම. ඒතර ගහට හැදෙන යම්කිසි කාලයක් යනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි කළ යුත්තේ අර පරිසරයට අවශ්‍ය, එහෙම නැත්නම් ගහට අවශ්‍ය පරිසරය අපි හදන්න ඕන වටපිටාව. එනං අවශ්‍ය පොර ටික, රසායනික පොර ටික, කාබනික පොර, විශේෂයෙන් කාබනික පොර වලට හරි ප්‍රිය කරන මේ කරාබු ශාකය. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම කළ යුත්තේ අවශ්‍ය පරිසරය හදන්න ඕන ගහට අවශ්‍ය. මොකද ඊළඟ අවුරුද්ද අස්සන්න ගන්න නම් අර චක්‍රය අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට සබා කෘතිමව අපි පෝෂක පදාර්ථ සපයලා, එහෙම නැත්නම් පරිසරය වෙනස් කිරීම මගින් අපිට කරන්න පුළුවන් නැවත අර අර අවුරුද්දක් හතරට නැස්සන්න අපිට අවුරුද්දෙන් අවුරුද්ද ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. මොකද සමහර වෙලාවට මම කියන්නේ සමහර වෙලාවට මිනිස්සු හිතයි අවුරුදු හතර වරක් අස්සන්න නැහැ අපේ ගහ අවුරුද්දෙන් අවුරුද්ද අස්සන්න නේ. එහෙම එනවා. හැබැයි එතන තියෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය මත, එහෙම නැත්නම් පරිසරයේ තියෙන ඒ පරිසර සාධක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා ඒක සම්පූර්ණ බලපානවා මේ ගුණාත්මක. මොකද හේතුව අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට කෑම ටික ටික හම් වෙනවා නම් අපි ඇඟ හැදෙන ප්‍රමාණයත් අඩු වෙනවා. අන්නේ වගේ තමයි කරාබුල නැටිත් හැදෙන ඒකේ ප්‍රමාණය, එහෙම නැත්නම් ඒකේ තිනතුරුතින ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒකට අවශ්‍ය පෝෂක පදාර්ථ නිවර්දයක නොලබුණොත් ඒක නිසා අනිවාර්යයෙන් මම කලින් සඳහන් කර පරිසරය නිවර්දයක සකස් කිරීම අනිවාර්යයෙන් වැදගත්. ඊළඟ කාරණා තමයි පරිසරය සකස් කරත් මොනවා කරත් ඊළඟ දේ තමයි ඒ ලැබෙන අස්සන්න කොහොමද නෙලාගන්නේ. එහෙනම් ඊළඟ වැදගත් කාරණා තමයි මේ අස්සන් නෙලා ගන්න ආකාරය. නෙලා ගැනීමේදී වැදගත් දේ තමයි අපේ ගොඩක් කට්ටිය කරන්නේ අපි ගහට නැගලා මේ අතු ඇදලා කිනිති පිටින් කඩා ගන්නවා. කඩාගෙන මළු වල අහුරලා ඊට පස්සේ මළු ගැට ගහලා පැත්තකින් තියනවා. හැබැයි මේක අපි උදේ කඩලා අපි සමහර පහවදා උදේ වෙන්න පුළුවන්, නැත්නම් එදා සවස යාමේදී වෙන්න පුළුවන් මේව කරලින් වෙන් කරන්නේ. මෙහිදී වැදගත් දේ තමයි සමහර වෙලාවට මිනිස්සු කරන්නේ කකුලෙන් පාගනවා. එහෙම නැත්නම් අර පෝර බෑග් එකට, එහෙම නැත්නම් පොලිසෙක් අපි කියන පොලිසෙක් බෑග් වලට මේ අර දාපු කරාබ් නැටි ටිකට පොළු වලින් පහර ගහනවා. ඒ කියන්නේ පොළු වලින් ගහලා ගහලා රට අර නැටි වලින් ඉවත් කිරීම තමයි මේක දෙක කරන්නේ. මෙහිදී වෙන්නේ අර තැලීමක් ලක් වෙනවා. මේ තැලුණට පස්සේ අර මං ඉදිරි සාකච්ඡා කරන ඒක අපේ ශ්‍රේණි වර්ගයක් තියෙන ශ්‍රේණි ක්‍රීම් වලට යන්න බෑ. එතකොට වෙන්නේ අර වෙයි තියෙන අර මේකේ තෙල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක සුගන්ධ හරි සුවඳයි මේ කරාබු. එතකොට මේ තෙල් ටික අර ඇතුළේ තියෙන තෙල් ටික එළියට එනවා. එතකොට වෙන්නේ අර පිට තියෙන පොත්තේ පැහැය වෙනස් වෙනවා. අන්න ඒතර සම්පූර්ණ ගුණාත්මය වෙනස් වෙනවා. මොකද මේකත් එක්ක වායුගෝලයත් එක්ක සම්බන්ධලා වායුගෝලයේ තියෙන තෙතමන ප්‍රමාණයත් මිශ්‍ර වෙලා මේකත් එක්ක දිලිරාසාදන, එහෙම නැත්නම් විවිධාකාර දේවල් එකතු වෙලා අර තියෙන නිවර්දි ගුණාත්මය, එහෙම නැත්නම් නිවර්දි රසායන සංයෝග වෙනස් වීම සිදුවීම නිසා ඒකට ගුණාත්මය හානියක් සිදෙනවා. ඊළඟ දේ තමයි මේ කරාබු එකතු කරලා ඊට පස්සේ අපේ දෙයක් තියෙනවා මේ නිවර්දි ආකාර ශ්‍රේණි කිරීමක් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මම පසු සඳහන් කරන්න මොනවද මේ ශ්‍රේණි කියලා. ඒ විවිධාකාර ශ්‍රේණිය සකස් නොකිරීම නිසා අපි ඔක්කොම අර ගණ ටික ඔක්කොම එක මල්ලකට දාලා එක වෙළඳ පොළ ගිහින් දෙනවා. එහෙම නැත්නම් ඔක අවු වේලලා අවු වේලීමක් තමයි සිදු කරන්නේ. මෙහිදී අවු වේලීමේදීත් වැදගත් දේ තමයි සමහරලාට නිකම් අවු ඔහේ දාලා තිනවා මිනිස්සු. සමහර පැදුරක දාන්න පුළුවන්. මෙතින්දිත් මේකට අපතරව එකතු වීමක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා මම අර කලින් සඳහන් කරා වගේ අස්සන්න නෙලා අරගෙන ඒ නෙලාගත් අස්සන්න වෙළඳ පොළට යනකම් අපි දැඩි සැලකිලිමත් දක්වන්න ඕනේ. නැත්නම් මේ සම්පූර්ණ මේක තියෙන ගුණාත්මයට හානියක් සිදු වෙන්න පුළුවන්. හොඳයි. හොඳ ගුණාත්මයක් රඳවගෙන හොඳ අස්සන්නක් ලබාගෙන හොඳ වෙළඳ පොළ වාසියක් ඔබට ලබා ගන්නට පුළුවන්, වෙළඳ පොළ තත්ත්වයක් ලබා ගන්නට පුළුවන් මේ කරාබු අස්වැන්න නිවැරදි ආකාරයෙන් මේ විදිහට සකස් කරගත්තොතින්. හොඳයි, අපි ශාමන් මහත්මයා මීළඟට කතා බහ කරමු. දැන් ඔබතුමා කිව මේ කරාබු මල් පිළිබඳව, කරාබු මල් වලට විතරද මේ වෙළඳ පොළ වටිනාකමක් තියෙන්නේ? මලේ නටුවට අපිට වෙළඳ පොළ වටිනාකමක් ලබා ගන්න බැරිද? මේ වගේ ප්‍රශ්නයටත් පුළුවන් අපි ඒ පිළිබඳව ටිකක් කතා බහ කරමු. ඔව්, සාමාන්‍යයෙන් අපි කරාබුල අපේ වැදගත් කොටස, එහෙම නැත්නම් අපේ ආර්ථික වැදගත් කොටස තමයි පොහොට්ටුව. ඊට පස්සේ තමයි පොහොට්ටුවත් එක්ක සම්බන්ධත කුඩා නටුවක් තියෙනවා. ඒ නටුවත් එක්ක සම්බන්ධ දිග දඬු දැල්ලා, ඒක අපි දිග නටුවක් කියලා අපි කියන මේ ටික. අනිත් එක තමයි ඒකත් එක්ක තියෙන කොළ දෙක අපි සාමාන්‍යයෙන් කඩන්නේ එහෙම. ඉතින් මෙන්න මේ කොටස් හතරම සාමාන්‍ය වෙළඳ පොළේ වටිනාකමක් තියෙනවා. හැබැයි වැඩිපුරම අපට ප්‍රධාන වශයෙන්ම වටිනාකම ලැබා දෙන්නේ පොහොට්ටුවට. ඒ කියන්නේ පොහොට්ටු කියන්නේ අපි මල් පොහොට්ටුව. ඊට පස්සේ නොපිපුණු පොහොට්ටු තමයි වැඩිම වටිනාකම තියෙන්නේ. ඒක එක ශ්‍රේණි කිරීම යටතේ ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ නටුව ඊට පස්සේ කොළ දෙක මේවා ගන්නවා අපි ඔයිල් සාදා ගැනීමට. එහෙම නැත්නම් වැඩිපුර ගන්නෙ අපි ඔයිල්, එහෙම නැත්නම් ඔලිව් රෙසින. මම ඉදිරි සාකච්ඡා කරන්නම් කොහොමද මේ ඔලිව් රෙසින කියන්නේ මොනවද, තෙල් කියන්නේ මොනවද කියලා මම ඉදිරි සාකච්ඡා කරන්න මොනවද මේ තියෙන අඩාල රසායන සංයෝගය මොකද්ද කියලා. ඉතින් මේ ඒ කියන්නේ අපිට මේ කඩා ගන්න කරාබු කොළ දෙකයි ඒ නටු ටිකයි
පොහොට්ටුවයි මේ මේ තුන් ආකාරයේම අපිට පුළුවන් වෙළඳපොළේ වටිනාකමක් තියෙනවා. හැබැයි කොළවල වෙළඳපොළේ වටිනාකමක් තියෙන්නේ වැලියු ඇඩිෂන්. එහෙම නැත්නම් අගේ දාමේ වැඩි කරොත් තමයි ඒකට නිෂ්පාදනයට මිලක් හිමි වෙන්නේ. එහෙම නැත්නම් කොළ දෙකෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. නටුව තමයි වැදගත් දේ. නටුවයි පොහොට්ටුවයි ප්‍රධාන වශයෙන්ම පොහොට්ටුව. හොඳයි, ඔය කාරණාවන් අපි ඔබට කතාබහ කරන්න, ඔබේ දැනුම වර්ධනය කරන්න, ඔබේ ආර්ථික ශක්තිමත් කරගන්න. ඉතින් ඒ නිසා මේ දැනුම එකතු කරගෙන ශ්‍රවණ මාත්‍රෙන් ඉවත් කරන්නේ නැතුව ඔබේ දැනුමට එකතු කරගෙන මේක ටිකක් ප්‍රායෝගික යොදවලා මේ කරුණු එක්ක ඔබේ අස්වැන්න නෙලන්නට උත්සාහ කරන්න. එතකොට හොඳ අස්වැන්නක් හොඳ ලාභයක් එක්ක ඔබට ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ශාමන් මහත්මිය, අපි නෙලාගත්ත අස්වැන්න වියලා ගන්නටත් අවශ්‍යයි. කොහොමද අපි නිපරති ආකාරයෙන් මේ අස්සන්න නෙලා ගැනීමෙන් පසුව වියලා ගැනීම සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි කතා බහ කරන්නට අවශ්‍යයි. ඔව්, සාමාන්‍යයෙන් අපි ක්‍රම කිහිපයකට මේ කරාබු නැටි, එහෙම නැත්නම් අපි පොහොට්ටු, දැන් සමහරට විවිධ මතයක් ඇතුළත සමහර ප්‍රදේශවල සම්පූර්ණ මේ පොහොට්ටු වල සබල් කරාබු නැටි කියලා කියනවා. ඒ වුණාට නැට්ට කියලා අපි අදහස් කරන්නේ කරාබු පොහොට්ටුවත් එක්ක සම්බන්ධව තියෙන පොඩි අර වෘන්තයත් එක්ක තියෙන කොටස තමයි අපි නැට්ට කියලා කියන්නේ. නමුත් සමහර මේ පොදුවේ අපි කියන කරාබු නැටි කියලා. ඉතින් මම ඒ නම් මම මෙතන ඉස්සරහ කතා කරන්නම්. අපි කරාබු නැටි කියලා කියමු. ඉතින් මේ කරාබු නැටි කියලා එක අපිට වියලා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ස්වභාවිකව, එහෙම නැත්නම් මේ අපි අවුවේ වේලා ගැනීම. අනිත් එක තමයි කෘතිම වේලා ගැනීම. ඉතින් මෙහිදී අපි මුලින් සඳහන් කර අපි අවුවේ වේලා ගැනීම, එහෙම නැත්නම් ස්වභාවික වේලා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් තියෙනවා. අපේ අපි මේ දෙන අපි මේ ලබාගත් අස්වැන්න අපි වෙළඳපොළට ලබා දෙන ආකාරය අනුව වේලා ගැනීම වැදගත් වෙනවා. අපිට නිකම්ම දෙනෝ නම් කිසි ප්‍රශ්නයක් නැත්නම් අපි කිසි ශ්‍රේණි කිරීමක් නැතුව නිකම් අපි මේක වෙළඳපොළට දෙනෝ නම්, එහෙම නැත්නම් අපි මේක විකුණීමක් සිදු කරනව නම් අපි අවුවිදාලා වේලන්න පුළුවන්. හැබැයි එහිදී අපිට ලැබෙන ආර්ථික ලාභය අඩු වෙනවා. ඒ නිසා වැදගත් දේ තමයි මේ ගත්ත අස්වැන්න නිවැරදි ආකාරයට වේලා ගැනීම. එහිදී අපි සැලකිලිමත් යුතු කරුණු තමයි උදේ කාලේ මේ මුලින්ම අපි මේ ගත්ත කරාබු ශ්‍රේණි කිරීමක් කරගන්න. ඒ කියන්නේ ශ්‍රේණි කිරීමක් කරගෙන අපි වර්ග කිරීමක් කරගන්නවා. ඒ කියන්නේ හොඳින් පැහිච්ච, හොඳින් පොහොට්ටුව පිපිච්ච නැති ඒවා වෙනම වෙන් කරගන්නවා. හොඳින් පිපිලා පොහොට්ටු පුපුරුව ඒවා, එහෙම නැත්නම් තැලිලු පොඩි වෙච්ච ඒවා වෙනම අයින් කරලා වෙන වෙනම වේලීමක් සිදු කරන්න පුළුවන්. එතකොට අපිට හරි පහසුයි ඉදිරි ශ්‍රේණි කිරීම සිදු කරගන්න නිවසේදී මේ දික් කරගත්තට පස්සේ. ඉතින් මෙහිදී වැදගත් දේ තමයි අවුවේ වේලා ගැනීමේදී උදේ කාලේ අවුව තමයි වැදගත්ම කරාබු වේලා ගැනීමට. මොකද සාමාන්‍යයෙන් දැඩි අවුවේ දැම්මොත් කරාබු අර අපි බලාපොරොත්තු වෙන රතු දුඹුරු පැහැය නැති වෙලා කළු පැහැයක් හැරෙන්න පුළුවන් දැඩි අවුවේ වේලා ගැනීමක් සිදු කරොත්. ඒක නිසා සැලකිලිමත් යුතුයි උදේ කාලයේ. මෙන්න මේ උදේ කාලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් උදේ 8 සිට උදේ 11 අතර කාලයේ පැතුණ අපට වඩාත්ම යෝග්‍යයි මේ කරාබු වේලා ගැනීම. ඉන්පසු දෙකෙන් පස්සේ 2:05 විතර වෙනකන් වගේ සමානක වෙනස් වෙන්න පුළුවන් මේ කාලගුණතාවත් එක්ක. මේ කාලෙදී පුළුවන් අපට වේලා ගැනීම සිදු කරන්න. උදේ කියන උදේවරුයි හවස්වරුයි ආකාර දෙකකට පුළුවන් මේ අපට කරාබු වේලාගෙන අර හොඳ තත්ත්වයේ කරාබු, එහෙම නැත්නම් රතු දුඹුරු පැහැයි කරාබු ටිකක් අපට හදාගන්න. මේ ආකාර අවුවේ වේලා ගැනීමොත් සාමාන්‍යයෙන් අපට දවස් 4-5 අතර කාලයක් කරව වෙලා ගන්න යනවා අවුවේ වෙලා ගැනීම සිදු කරන්න උනොත්. ඉතින් ඊළඟ කාරණාව තමයි කෘතිම වියලනය. කෘතිම වියලනය සඳහා අපේ දෙපාර්තමේන්තු මගින් විවිධාකාර වැඩසටහන් තියෙනවා. වියලන යන්ත්‍ර ලබා දීම, ඒ කටයුතුත් මම ඉදිරිස් කියන්න. ඉතින් මෙහිදී වියලන යන්ත්‍රයක් කියලා අපි කියන්නේ ඩ්‍රයර් මැෂින්. ඒකද අපි මෙහිදී භාවිත කරන ආකාර දෙකක් තියෙන. එකක් තමයි කැබිනට් ආකාරයේ වියලන යන්ත්‍රයක්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා අපේ ෆ්ලැට් බෙඩ් ආකාරය. ඒ කියන්නේ අපි ලොකු කාමරයක් වගේ ඒකට දාලා වේලේ ගැනීම සිදු කරන්න පුළුවන් මේ කරාබු. මෙහිදී අපි සාමාන්‍යයෙන් අපි අර හොඳ ප්‍රධාන ශ්‍රේණිය, එහෙම නැත්නම් ශ්‍රේණි එකේදී අපි මේ ප්‍රධාන ශ්‍රේණිය ලෙස නැත්නම් විශේෂ ශ්‍රේණිය ලෙස අපි හදා සාදා ගන්න කරාබු වේලීම කරන්න ඕන අඩු උෂ්ණත්ව පරාසයක් තුලදී. අඩු උෂ්ණත්ව පරාසයක් කියලා මම අදහස් කරන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 40-50 අතර උෂ්ණත්වයේ තමයි වේලීම සිදු කරන්න ඕන. අන්න ඒ අවස්ථාවේ වේලුවොත් තමයි අපිට අර රතු දුඹුරු පැහැයේ විශේෂ ශ්‍රේණිය සාදා ගන්න පුළුවන්. වියලන යන්ත්‍ර හරහා භාවිත කිරීමගින් මේදී සාමාන්‍යයෙන් අපිට පැය 20-30 අතර කාලයක් ප්‍රමාණයක් යනවා. සාමාන්‍ය 24-30 අතර කාලයක් අපිට යනවා මේ රතු දුඹුරු පැහැයේ හොඳ විශේෂ ශ්‍රේණිය කරාබු සාදා ගැනීම සඳහා වියලන යන්ත්‍ර, කෘතිම වියලන යන්ත්‍ර මගින් භාවිතා කිරීම මගින් වියලා ගන්න පැය 24-30 කාලයක් ගත වෙනවා. මොකද අපි දාන්නේ 40-50 අතර උෂ්ණත්වය නිසා. ඊට අමතරව
අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා වේලා ගැනීමක් කරන්න පුළුවන් දැඩි උෂ්ණත්වයේදී. ඉතින් මේක මම අදහසක් දක්වන්න කරාබු විවිධ ශ්‍රේණි කිරීම යටතේ මම කියන්නම්. සමහර වෙළඳ ව්‍යාපාරිකයෝ ඉල්ලනවා ලාජ් බෙරි එක එක නම් වලින් ඉල්ලනවා. ඒක එක එක හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකකට මේ වෙළඳ ව්‍යාපාරයකට. ඒතකොට සමහරු කරන්නේ දැඩි උෂ්ණත්වයේදී මේක වේලනවා. ඒතකොට තනිකරම එහිදී වෙන මේ මෑතකදී විශාල ලෙස මේක ව්‍යාප්ත වෙලා ගියා. මේ ඉන්දියාවේ රටකට මේ අපේ අසලෙස රට ඉන්දියාවට තමයි විශාල ලෙස මේ කරාබු අපි ලබා ගන්නෙ. ඉතින් ඒගොල්ලෝ විශාල ලෙස ගත්තේ අර ඒකේ තියෙන ඇතුළේ තියෙන ගුණාත්මක සම්පූර්ණ විනාශ කරගෙන. ඒතකොට එහිදී කරේ වියළන යන්ත්‍ර ආධාරයෙන් විශාල ලෙස උෂ්ණත්වය වැඩි කරලා වියලීම. ඒකයි මම කිව්වේ මේ ආකාර කිහිපයකින් මේ ගුණාත්මය, ඒ වගේම වේලා ගැනීම, මේ වෙළඳ පොළ ලබා දීම ආදී කටයුතු කිරීමේදී විවිධාකාර ක්‍රමවේදවල යන්න පුළුවන්. ඉතින් අර මම කලින් සඳහන් කරපු තුමිය අහපු වගේ ස්වභාවික වියළනය හා කෘතිම වියළනය මගින් මේ කරාබු හොඳින් වියලා ගන්න පුළුවන්. ස්වභාවික වියළනය අපි කරන්නේ අවුවේ වේලලා, කෘතිම වියළනය අපි කරන්නේ අපේ දෙපාර්තමේන්තුව මතින් ලබා දෙන හෝ වෙළඳ ව්‍යාපාර කමිෂන් ලබා ගන්නා වියළන යන්ත්‍ර මගින් පුළුවන් ඒක වියලා ගැනීම සිදු කරන්න. හොඳයි. දැන් ඔබතුමා කතා බහ කරා මේ කරාඹු ශ්‍රේණි කිරීම පිළිබඳව. අපි මේ පිළිබඳව ටිකක් වැඩිදුර දැනගන්නට තියෙනවා නම් වටිනවා කියලා හිතනවා. මොකද වෙළඳපොළට නිකුත් කරද්දී වෙළඳපොළ සමග ගනුදෙනු කරද්දී අපිට මේ පිළිබඳව දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. අපි කතා බහ කරමු මේ කරාඹු ශ්‍රේණි කිරීම කියන්නේ මොකද්ද, මොකද්ද මෙහි සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඔව්, සාමාන්‍ය කරාඹු ශ්‍රේණි කිරීමේදී ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි විශේෂ ශ්‍රේණිය, ඊට පස්සේ ශ්‍රේණි 1, ශ්‍රේණි 2, ශ්‍රේණි 3 කියලා මේ ආකාර හතරට තමයි අපි කරාබු ශ්‍රේණි කිරීමක් කරන්නේ. ඉතින් විශේෂ ශ්‍රේණිය කියලා අදහස් කරන්නේ දැන් අපි කියනවා සමහර වෙළඳ ව්‍යාපාරිකයන් හෑන්ඩ් පික් කියලා. එහෙම නැත්නම් අතින් ගලවපු අර කරලින් අට අපි අස්සන් එලාගත්ත කරාබු අතින් වෙන් කරන ඒවා. මැෂින් නොලින් නැතුව අතින් වෙන් කරන ඒවා. අපි ඒවට තමයි අපි අර කියන්නේ මේ හෑන්ඩ් පික් කියලා. එතකොට මෙන්න මේ වගේ ශ්‍රේණි කිරීමේදී මේකත් බලපානවා අතින් කඩලා ඒක වේලලා හොඳ ගුණාත්මකින් හදාගන්න. ඉතින් විශේෂ ශ්‍රේණිය කියලා කියන්නේ මේ කරාබු වල පොහොට්ටුව පිපිලා නැති, හොඳින් සංවෘත එළියට විවෘත නැති, ඒක හොඳින් ඇට කරල දිග වෙනසක් වෙච්ච නැති රතු දුඹුරු පැහැටි කරාබු නැටි වල තමයි අපි කියන්නේ විශේෂ ශ්‍රේණිය කියලා කියන්නේ. ඊට පස්සේ ශ්‍රේණි 1 කියලා කියන්නේ මේකේ තියෙන්න පුළුවන් රතු දුඹුරු පැහැ ඒවත් ටිකක් ලාවට කළු පැහැ වෙච්ච ඒවා තියෙන්න පුළුවන්. ඒක තමයි පළමු ශ්‍රේණිය කියලා කියන්නේ. දෙවෙනි ශ්‍රේණිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර කරාබුවේ අර අපි කියන මල් රේණු ටික පිපිරුපු ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේම දුඹුරු පැහැට හුරු කළු පැහැ ගතිය ටිකක් වර්ණයේ ටිකක් වැඩි වෙච්ච, එහෙම නැත්නම් නැමෙන ගති සුළු වැඩි ඒව තමයි අපි දෙවෙනි ශ්‍රේණිය යන්නේ. තුන්වෙනි ශ්‍රේණියට යන්නේ සාමාන්‍යයෙන් තද කළු පැහැ වෙච්ච අර හොඳින් මල පිපිරිච්ච ඒක මලේ රේණු කිසිවක් නැති කළු පැහැ වෙච්ච ඒව තමයි අපි තුන්වෙනි ශ්‍රේණියට අපි තුන්වෙනි ශ්‍රේණිය නිසා හඳුන්වන්නේ. මෙහිදී සමහරලාට මේකේ සමහර වෙලාවට පුස් වර්ගත් තියෙන පුළුවන් ඒ ශ්‍රේණියේදී. ඒක තමයි අපේ අවසාන ශ්‍රේණිය නිසා අපි මේ තුන්වෙනි ශ්‍රේණිය නිසා හඳුන්වීමක් සිදු කරන්නේ. දැන් ඔය විදිහට ශමන් මහත්මය අපි ශ්‍රේණි කිරීම වර්ග කිරීම සිදුවෙනවා. නමුත් අර වෙළඳ පොළට නිකුත් කරද්දී නිවැරදි ප්‍රමිතියකින් යුක්තව අපි නිකුත් කරන්නට ඕනි. අපි කොහොමද නිවැරදි ප්‍රමිතියකින් යුක්තව කරාඹු වෙළඳ පොළට නිකුත් කරන්නේ? ඔව්, වෙළඳ පොළට නිකුත් කිරීමේදී ඉතාම වැදගත් දේ තමයි මම මෙයා ඉස්සර සඳහන් කර ශ්‍රේණි ටික. මොකද සමහර වෙලාවට අපි හැම කෙනාම කඩන්නේ එකම කරාබු ගහෙන් තමයි අස්වැන්න ගන්න. හැබැයි මේ ගන්න අස්වැන්න අපි කරන ක්‍රියාකාරකම් මත තමයි වෙනස් වෙන්නේ වෙළඳ පොළට යන ශ්‍රේණි කිරීම. ඒ කියන්නේ ප්‍රමිතිය. අපි හිතමු සාමාන්‍යයෙන් වෙළඳ පොළේ අපි විවිධාකාර වෙළඳ ව්‍යාපාරිකයෝ සිටිනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාරිකයින්ගෙන් මේවා ගන්න ගණුම්කරුවන් ඉන්න විශාල ගණුම්කරුවන්, මධ්‍ය ප්‍රමාණයේ ගණුම්කරුවන්, කුඩා ප්‍රමාණයේ ගණුම්කරුවන්, මේවා ගණුම්කරුවන් කිහිප දෙනෙක් මේ වෙළඳ මේ ශේෂ්ත්‍රයේ සිටිනවා. ඉතින් මෙන්න මේගොල්ලෝ ඉල්ලන්නේ මොකද්ද? නමුත් ඒ ඉල්ලන දේ සැපේම තමයි ෆාමස්ලගේ වගකීම වෙන්නේ. මොකද එතකොට තමයි ලොකු වෙළඳ වටිනාකමක් හිමි වෙන්නේ. මෙහිදී මෙනේ ප්‍රමිතිය ඉතාම වැදගත් වෙනවා. මොකද අපි ගොඩක් දුරට කරන්නේ අර වෙළඳ ව්‍යාපාරික තමයි ප්‍රමිතිය තීරණය කරගන්නේ. නමුත් ඒක නෙමෙයි ප්‍රමිතිය කියලා කියන්නේ. ප්‍රමිතිය කියලා කියන්නේ මම අර කලින් සඳහන් කරගත් වගේ ඒ ශ්‍රේණි වලට අදාළව කරාබු නිවැරදි ආකාරය සකස් කිරීම. ඒක තමයි ප්‍රමිතිය කියන්නේ. මොකද මේක ISO සහතික ගන්න පුළුවන්, එක එක සහතික
එකන කාබ්නික සහතික තියෙනවා ඉට අමතරව ගැප් සහතික තියෙනවා විදක සහතික වැට සහන් තියෙනවා අන්න ඒ සහතිකත් එක මේ ප්‍රමිතිය වැදගත්වෙන මොකද ඒ ප්‍රමිතියට යන්නනම් මේ සහතික වැදගත්වෙන මේ කරාබු අස්සන්නේ අපි හදාගත්ත වියලපු මේ කරාබු අස්සනේ ඒ සඳහා මේ ශ්‍රේණි කිරීම ඉතා වැදගත් ඉතින් මේ ශ්‍රේණි කිරීමත් එක තමයි ඒක ප්‍රමිතිය තීරණය කරගන්නේ මෙන්න මේ ගුණාත්මය යුතු ඒවට තමයි මෙන්න මේ ප්‍රමිතියක් හිමිවෙන්නේ එතකොට අන්නේ ප්‍රමිතියත් එක්ක තමයි අපිට විවිධ විදේශ රටවල් වලට එහෙම නැත්නම් මේක අපි එක්ස්පෝර්ට් එන අපනයන කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ මේ ප්‍රමිති සහගත තත්ත්වෙත් එක්ක මොකද ඒව දෙන්නේ අපි නෙවෙයි ප්‍රමිතිය ලබා දෙන මේ විවිධ ආයතන තියෙනවා මොකද ඒගොල්ලන්ගේ තියෙන විවිධ නිර්ණායක කිහිපයක් තියෙනවා ඒ නිර්ණායක මත තමයි මේකට එකක් ඒ සමහම උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ ශ්‍රේණිවල ශ්‍රේණි කිරීමෙන් ලබා ගන්න ඒ වගේ තියෙනවා අපි හිතන සනීප ආරක්ෂක පැත්ත ඉගෙන උදාහරණයක් වශයෙන් මිනිස්සුන්ගේ සෞඛ්‍ය ආරක්ෂි පැත්ත අන්න ඒක අනුවත් ප්‍රමිතිය සහතික කරනවා මොකද මේකේ තියෙන පුළුවන් උපරිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් සඳහන් කරන අන්න ඒක තමයි ප්‍රමිතිය කියලා කියන්නේ ඊට අමතරව සමහර වෙලාවට සමහර කරා මේ ඒ වගේ තියෙන පුළුවන් ඇප්ලොටොක්සින් ව කියන මේ දිලිර එක මේකේ ඒක හැදෙන්න පුළුවන්. ඒතර ඒක හැදෙලා ඒක පිළිකාකාරයක්. අන්න ඒවා තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒක ප්‍රමිතියක් බලන්නේ ඒක. අන්න ඒ වගේ අපි ඒක දෙනකොට නිවැරදි ප්‍රමිතිය දුන්නොත් එහෙම නැත්නම් නිවැරදි ශ්‍රේණි කිරීම කරාට පස්සේ අර කියන ප්‍රමිතිය ඇවිල්ලා. ඒ කියන්නේ අපි අර අපි මුලින්ම අරගත් අස්සන්න නිවැරදියාකර ශ්‍රේණි කිරීම මගින් අපට අවශ්‍ය ප්‍රමිතිය ලබා ගැනීම කරන්න පුළුවන්. අන්න ඒ ප්‍රමිති සහතිකය ගත්තට පස්සේ ඒ වෙනද පොළට ලබා දීම කරන්න පුළුවන් මේ කරාබු අස්සන්න. දැන් මේ ශමන් මහත්මයා දැන් එක්ස්පෝර්ට් මාකට් එක ජාත්‍යන්තර වෙළඳපොළ අපි කතා බහ කරමු මේ එතෙන් අපි යනවා නම් හොඳ ගුණාත්මයෙන් යුක්ත කරාම්බු අස්වැන්නක් එක්ක අපි යන්නට ඕනි. අපි කතා බහ කරමු සාමාන්‍යයෙන් ලංකාවේ කරාම්බු අස්වැන්නට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ මොන වගේ ඉඩකඩක් තිබෙනවාද කියන කාරණාව පිළිබඳව අර ඔබතුමා කිව්වා වගේ අපි අස්වැන්න නිලීමේ පටන් මේ පිළිබඳව හිතන්නට අවශ්‍යයි ඔය සහතිකකරණය දක්වා එන ගමනේදී. අපි කතා බහ කරමු කොහොමද ජාත්‍යන්තර වෙළඳපොළේ තියෙන ඉඩකඩ අපේ කරාම්බු වලට. ඔව් ඇත්තම කියන සතුරේ ලංකාවට හිමිය තුන්වෙනි ස්ථානයේ කරාබු අපනෑනේ. මොකද පළමු ස්ථානයේ මැඩගස්කර් ඊට පස්සේ ඉන්න සිංගප්පූරුව ඊට පස්සේ ලංකාව ඊට පස්සේ ඉන්දියාව. මොකද අසල් රට වුණත් ඉන්දියාවෙන් අපිට පහළින්. මොකද හේතුව තමයි මේ පුංචි රටේ මේ තින ගුණාත්මක ඒක නැත්තම් මේ තින රස සුවඳ ගුණය කියන දේ වෙනත් රටවල් වල නැහැ. නමුත් ප්‍රශ්න තියෙන අපේ පොඩි අතපසවීමකින් නිසා තමයි මේ කුඩා අතපසවීමකින් නිසා තමයි මේ වගාකරුවන්ගේ සිදුන අතපසවීමක් ඒ නැත්තම් අතරමැදියන්ගේ සිදුන අතපසවීමක් නිසා තමයි අපිට තියෙන මේ ඉල්ලුම නැත්තම් අපිට තියෙන අවශ්‍ය ඉල්ලුමට විදේශ වෙළඳපොළට අන්තර්ජාතික වෙළඳපොළ ලබා දීමේ හැකියාවක් නොමැති වෙලා තියෙන්නේ. නමුත් කියන සතුරි අපි අද තුන්වන ස්ථානයේ මම හිතන 2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 5841ක කිලෝ ප්‍රමාණයක් අපි අපනයන කළා තියෙනවා. අපි ඒක නිසා අපි දැන්ට අපි තුන්වෙනි ස්ථානයේ මේ අන්තර්ජාතික වෙළඳපොළත් එක්ක අපි දැන් සිටින්නේ ශ්‍රී ලංකාව කියන අපි පුංචි රට වුණත් දැන් අපි තුන්වෙනි ස්ථානයේ ඉන්නේ එක කියන සතුරේ මේ මොහොතේ ඔබතුමිය හපු දෙයට. ඉතින් ඒ වගේම තමයි ඉන්දියාව, පාකිස්තානය, ඊට පස්සේ සෞදි අරාබි, ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වෙන රටවල් වලට විශාල ලෙස මේ කරාබු අපි අපනයනය කරනවා. ඒ වගේම ඒ රටවල් වලින් විශාල ලෙස මේවා ගැනුම් කරන්න අපිට අපෙන් ඉල්ලීම් කියන්නේ අපිට අපනයන කිරීමට අවශ්‍ය කටයුතු ලබා දී තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන අපිට ඒ අවශ්‍ය ඉල්ලුමට සැපයුම් ලබා දීමේ හැකියාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට ඒ තරම් අපේ ප්‍රොඩක්ෂන් එකක් නැහැ, නිෂ්පාදනය අඩුයි. නමුත් මේ රටවලින් අපිට ඉදිරියේදී මේ ගුණාත්මයෙන් යුතු අපි නිෂ්පාදනය කරගත්තොත් අපිට පුළුවන් මේ රටවලට මේවා ලබා දීලා හොඳ විදේශ විනිමයක් ලබා ගැනීම සිදු කරගන්න. හොඳයි, අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු මේ ඉල්ලුම අනුව සැපයුම අපිට ලබා දෙන්නට හැකි වේවි කියලා ශාමන් මහත්මයා. සාමාන්‍යයෙන් අපේ කුළුබඩු වලට ලෝකේ කොහේ ගියත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ රස, ගුණ, සුවඳ එක්ක මේ මහ පොළොවේ වැවෙන, මේ මහ පොළොවෙන් ඉපදෙන හැම කුළුබඩු වර්ගයකටම හොඳ ඉඩකඩක් අපේ ජාත්‍යන්තර වෙළඳපොළ තුල තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ නිවැරදි ආකාරයෙන් ඔබේ ගමන සකස් කරගන්නට අවශ්‍ය නම් අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මණ්ඩලයේ ඉන්න ඔවුන් සමග ඔබේ වෙළඳපොළ අවශ්‍යතාවයන්, වෙළඳපොළ ඉලක්ක ජය ගන්න ඔබේ පසුබිම සකසා ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. මොකද නිවැරදි ගමන් මාර්ගයක් අපිට සකස් කරගන්නට නම් නිවැරදි පෙරගමන් කරුවන් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට මේ විදිහට නිරන්තරයෙන්ම ඔවුන් සමග එකතු වෙලා දැනුම තාක්ෂණය ලබා දෙන්නේ. හොඳයි, අපි පෙරවරු 10:05 විනාඩි 57 දැන් වෙලාව. ශමන් මහත්මිය, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. දැන් අපිට වගේම
මේ භෝගවලටත් ලෙඩ රෝග පලිපෝධ හානි නිරන්තරයෙන්ම ඇති වෙන්නට පුළුවන් ඉඩකඩ තිබෙනවා. අපි මේ කතා බහ කරමු. සාමාන්‍යයෙන් කරාම්බු භෝගයට වැළඳෙන රෝග පලිපෝධ හානි වලින් අපි කොහොමද ආරක්ෂා වෙන්නේ සහ සාමාන්‍යයෙන් අපි රෝග පලිපෝධ හානි වැළඳීම පිළිබඳව මුලින්ම කතා බහ කරමු. මොන වගේ රෝග පලිපෝධ හානිද වැළඳෙන්නට ඉඩකඩ තිබෙන්නේ? ඔව් බුදි, සාමාන්‍යයෙන් අපි අපේ මනුස්සයන් වගේම තමයි මේ ගසුත්. ඒක හැම දිනාටම රෝග කියන දේ හැදෙනවා. ඒ වගේ පලිබෝධ හානිත් තියෙනවා. ඉතින් විශාල ලෙස කරාබුල්ටත් රෝග හා පලිබෝධ තියෙනවා. රෝග කියලා මම අදහස් කරන්නේ විශාල ලෙස ව්‍යාප්ත රෝගයක් තමයි පත්‍ර පතනය වීම රෝගය. එහෙම නැත්නම් ඉපල් ඇදීම. ඒ කියන්නේ අපි කියන්නේ ගහේ කොළ ටික හැයිලා ගිහිල්ලා කොළ නිකන් අපි ඉදලක් වගේ වෙනවා. පත්‍ර නටු විතරයි ඉතුරු වෙන්නේ. ඉතල කාලයක් යද්දී අවුරුදු කිහිපයක් යද්දී සමහර මේ ගහ මැරලා යන්න පුළුවන්. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ රෝගයක් ලෙස අපිට වාර්තා වෙලා තින්නේ. විශාල මට මතක වේද 2010 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කයේ වගේම ගාල්ල ප්‍රදේශයේ ඌරුබොක්ක කියන ප්‍රදේශයෙන් තමයි මේ රෝග දෙක අපිට මුලින්ම වාර්තා වුණ 2010 වර්ෂයේදී. ඉතින් ඒ කාලේ දක්වා දැන් දැන්ටත් මේක අපේ රෝගයක් ලෙස විශාල රෝගයක් ලෙස වාර්තා වුණ ඒ කාලේදී දැන්ටත් අපි මේක දැන්ටත් මේ හැම මේ රෝගයේ හැම සෑම දිස්ත්‍රික්කම දැන් පහේ මේක පැතිරලා තියෙනවා. අපි දෙපාර්තමේන්තුවක් වශයෙන් අපි අවශ්‍ය උපදෙස් හා සීරුම් දෙවම් මේ ලබා දීලා තියෙනවා මේ රෝගේ මැඩ පවත්වා ගන්න. නමුත් මොන දේ කරත් වැඩක් නැහැ. ගොවි ජනතාව මේ ගැන දැඩි සැලකිලිමත් දක්වන්න ඕන. මේ වගේ රෝගයක් આવත් කොහොමද අපි හඳුනාගන්නේ? ඉතින් අපි බලමු කොහොමද මේ පත්‍ර පතනය වීම, එහෙම නැත්නම් මේ ඉපල් වීම රෝග ලක්ෂණ මුලින්ම හඳුනාගන්නේ කියලා. හරිම සරලයි. මේක රෝග ලක්ෂණේ සාමාන්‍යයෙන් ගහේ වයස් පරතරයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැලේකුණත් හැදෙන්න පුළුවන් මේ රෝගේ. ඒ මෙහිදී වෙන්නේ මුලින්ම අපිට දැක් ගන්න පුළුවන් ලක්ෂණ තමයි පත්‍රවල. සාමාන්‍යයෙන් කරාබු ගහේ පත්‍රවල දම්පාට ලප ඇති වෙනවා. ඒ කියන්නේ කළු පාට රුහු මාජින්යක් එක දම්පාට දුඹුරු පැහැහුරු පත්‍ර ලප ඇති වෙන ගන්න කුඩා තිත්තිත් වගේ තමයි මුලින්ම ඇති වෙන්නේ. මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනයලා වර්ධනයලා සම්පූර්ණ පත්‍රයේ මේක ව්‍යාප්ත වෙන ගන්නවා. ඊට පස්සේ මේ පත්‍රය හැලීමක් ලක් වෙන්නේ. ඊට පස්සේ මේක දිලිරා සාධනයක්. ඒක නිසා මේක අපිට පාලනය කරගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ මේ ලෙඩේ හැදුනා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සෑම දිනාම එකමුතු වෙ මේ දේ පාලනය කරගන්න. මොකද තමන්ගේ වත්තේ විතරක් ගහගත්ත කියලා බෙහෙත් ටිකක් එහෙම නැත්නම් අපි කියන්නේ කුසිර සාන්ද්‍රව්‍ය භාවිතා කරලා තමන්ගේ ගහ බේරගත්තට වැඩක් වෙන්නේ නැහැ. මේ කණිත් ගස් වලත් බෝ වෙන්න පුළුවන්. මොකද මේ වැටිච්ච කොළ ටිකෙන් පවා මේක ලෙඩේ බෝ වෙන්න පුළුවන් නිසා. ඒක නිසා අපි වැදගත්ම දේ තමයි මම අර කලින්ම රෝගේ හඳුනාගැනීම වැදගත්. අර කලින්ම හඳුනාගන්න තියෙන්නේ පත්‍රයේ තියෙන දම්පාට හුරු දුඹුරු පාට හුරු කළු පාට අවසන් කෙළවර කළු පාට ලපේ වගේ සඳහන් කළා. මේක ටික ටික වැඩි වෙලා ගිහිල්ලා අන්තිමේදී සම්පූර්ණ පත්‍ර හැරීමක් ලක් වෙනවා. මෙන්න මේක තමයි මේ රෝග ලක්ෂණේ ප්‍රධානම අපිට හඳුනාගන්න පුළුවන් රෝග ලක්ෂණේ. ඊට පස්සේ මේකට අපිට පුළුවන් කුසිර සාන්ද්‍රවයක් භාවිතා කරලා මේ රෝගේ පාලනය කරගන්න. ඒ සඳහා අපි භාවිත කරන කාබන් ඩයොක්සයිඩ් කියන බෙහෙත් අපිට භාවිතා කරන්න පුළුවන් කුසිර සාන්ද්‍රව්‍ය. ඒක සාමාන්‍යයෙන් ග්‍රෑම් 7ක් වතුර ලීටර් 10ක දිය කරලා හොඳින් ගහට ස්ප්‍රේ කිරීමක් කරන්න ඕනේ. කියන්නේ ගහට හොඳට තෙමෙන්න අපිට ගහන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ආකාර සති දෙකකට වරක් මේ බෙහෙත් අපිට ගැසීම මගින් මේ රෝගය පාලනය කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඊළඟ මේ මම රෝගය සඳහා කර මේ තව රෝග තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් තියෙන මේ රෝගය තමයි අනිත් රෝග නැත්නම් සැලකීමත් ආර්ථික අපට හානිදායක රෝගයක් නෙවෙයි. නමුත් මෙතනින් එහා ගිය ආර්ථික හානිදායක රෝගය වන්නේ රෝගයන්නේ පලිබෝධ හානියක් වන්නේ කඳ ගුල්ලගේ හානිය හා කඳ ගුල්ලගේ හානිය සහ කඳ පණුවා කියන හානි වර්ග දෙක. මෙහිදී වැදගත්ම හානිය සිදුවන්නේ කඳ ගුල්ලගේ හානිය. මෙහිදී අවුරුදු 20ක් විතර එන අවුරුදු 15ත් 20ත් අතර හොඳින් වැඩුණු හොඳින් අස්වැන් වෙන ගස්වල තමයි මේ හානි සිදුවන්නේ. මේක අපිට බලා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ගහ ළඟට ගියාට පස්සේ ගහේ තියෙන ඇල්පෙනති ආකාර සිදුරු තියෙනවා. කුඩා කුඩා සිදුරු තියෙන මේ සිදුරු වලින් නිකන් පාම් පිටි මේ පිටි වගේ එහෙම නැත්නම් අපි කියන කුඩු වගේ එළියට වැස්සෙනවා. එතකොට මේකෙදි වෙන්නේ ගුල්ලෙක්. අපි කියන්නේ සාමාන්‍ය මිලිමීටර් 2ක් විතර වගේ කුඩා ගුල්ලෙක් මේ සතා ගහේ ගහේ සිදුරු ඇති කරලා ඒ සිදුරු ඇතුලේට මෙයා කීට මෙයාගේ පැටව දාන විතර දානවා. විතර දාලා මේකෙන් කීටෝ ඇතුලලා කීටෝ පට කාගෙන කාගෙන ගිහිල්ලා ඊට පස්සේ අර ගහට ගමන් කරන ජලය එහෙම නැත්නම් පෝෂක පදාර්ථ එහෙම නැත්නම් අපි කියන පරිසංක්‍රමණය වෙනවා කියලා මේ සියලුම දේවල් අඩපණ කරනවා. ඊට පස්සේ වෙන සම්පූර්ණ ගහ ගහේ කොළ ටික හැලෙන්න ගන්නවා. ඉපර අර වගේ ගහ අතු ඉදල් බේරීමක් සිදු වෙනවා. ඊට පස්සේ ටික ගහ මැරීමක් සිදු වෙනවා. මොකද අත්තක් දෙකක් මැරෙන්න පුළුවන්. සමහරවිට මේක කඳට විතරක් නෙමෙයි අත්තත් සිදු වෙනවා. මොකද සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු අතු වලටත් මේ හානි සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ අත්ත මැරෙන්න පුළුවන් මුලින්ම. ඊට පස්සේ ටිකක් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා සම්පූර්ණ ගහම විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී අපිට පුළුවන් රසායනික
භාවිත රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මේ රෝගයත් මේ 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 පලිබෝද හානිය වළක්වා ගන්න පුළුවන්. මෙහිදී අපි රීජන්ට් කියලා බෙහෙත් එකක් නැත්නම් ප්‍රිප්නෝලින් කියලා කියන අපි එකට එහෙම නැත්නම් රීජන් අපි බ්‍රෑන්ඩ් නේම් එක රීජන් කියලා අපි ඕන කෙනෙක් දන්නවා. රීජන් කියුවට පස්සේ මේක එකට එකී අනුපාතයෙන් ජලයත් ඒ කියන්නේ අපි දුන් අපි සාමාන්‍ය මේක තීරණය කරන ගහේ වට ප්‍රමාණය අනුව තීරණ ගහ සිදුරු විදලා ඒක අපි ගහ එන්නත් කළා තමයි මේ 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 අපි මේ කුසිරසඳ ගහට ඇතුළත් කිරීම කරන්න ඕන. එහෙදී අපි සාමාන්‍යයෙන් ගහේ ඉඳලා අපිට උස අපිට සාමාන්‍යයෙන් පුළුවන් උස මට්ටම එහෙම නැත්නම් අපි කියන අඩි දෙකක් හෝ තුනක් උස මට්ටමින් ගහ ආනතව ගහේ කැම්බියම සිදුරු වෙන ලෙස සමන අඟල් සෙන්ටිමීටර 4ක විතර සිදුරක් ඇති කරලා ඒක අරය වෙන්න ඕන සාමාන්‍ය සෙන්ටිමීටරය. මේක වැදගත් එක මම කිව්වේ ආනත වෙන්නත් ඕන ගැඹුරු සාමාන්‍ය සෙන්ටිමීටර 4ක් විතර වෙන්න ඕන. ඒකේ සිදුරේ විස්කම්භය සාමාන්‍ය සෙන්ටිමීටරයක් විතර විස්කම්භය. නැත්නම් අපි කාලේ කටුවක් අපි කියන භාවිත කරන අපි ග්‍රිල් එක එහෙම නැත්නම් අපි අවගාරය එහෙම නැත්නම් බුරුමයට ගන්න කටුට අපි කියන සාමාන්‍ය කට් මේ කාලේ කටුවක් භාවිත කරලා පුළුවන් සිදුරු විදලා මේකට රීජන්ට් එහෙම නැත්නම් රීජන්ට් කියන එකේ පිප්‍රොනොලින් කියන කුසිරසඳ ද්‍රව්‍යෙන් පුළුවන් එකට කියන උපත එහෙම නැත්නම් මිලි ප්‍රහ මිලි පිප්‍රොනොලින් මිලි පහක් ගත්තොත් වතුර මිලි පහක් කරන් එකට දිය කළා. ඒ මිශ්‍රණයෙන් තමයි ගහට එන්නත් කිරීම කරන්න ඕන. මේක සති දෙකකට වරක් අපි එන්නත් කිරීම කරන්න ඕන. වැදගත් දේ තමයි අර සිදුර අනිවාර්යයෙන්ම බෙහෙත් ඇතුළත් කරලා ඉවරලා සිදුර වැසීමක් සිදු කරන්න ඕන. නැත්නම් එතින්දී ද්විතීක ආසාදනය සිදුවලා නැවත ගහ මැරීමක් සිදෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම වැදගත් අපිට පුළුවන් ඒ සිදුර ඉටි හරි එහෙම නැත්නම් මැටි ටිකක් මැටි ගුලියක් ආධාරයෙන් සිදුර වහලා ඊළඟ සසද්දයකට පස්සේ නැවත එන්නත් කිරීම. ඒ සිදුරන පුළුවන් අපට නැවත බෙහෙත් ටික කුෂිර සඳරේ යොමු කළා ඒ රෝගය මැඩ පවත්වා ගන්න ඒ කඳ ගුල්ලගේ හානිය. අනිත් රෝගය තමයි කඳ පණුවගේ හානිය. මෙහිදී වෙන්නේ මේ කෝලියොප්ටරා කියන කුලයට අයත් සතෙක් තමයි මේක කුරුමිනි විශේෂයක් ඇවිල්ලා බිත්තර දැමීමක් සිදු කරනවා. ගතන් කරාබු ගහේ මේක කාෂ්ටීය භෝගයක්. මේකේ පිට පොත්ත ටිකක් ඝනකම වැඩි, රළු ගතිය වැඩි, පොත්ත නිකන් පුපුරන ගතිය වැඩි. මෙන්න මෙතන මේ කුරුමිනි ඇවිල්ලා බිත්තර දානවා මේ කඳ පණුවගේ හානි සිදු වෙනදී. ඊට පස්සේ වෙන්නේ මේ බිත්තර දැම්මම පස්සේ ඒ බිත්තර ඒ ගහේ චූටි සිදුරකින් මේ මේ සතා මේ අර දාපු බිත්තර ටික බිත්තර වලින් හැදලා කීටියෝ ටික ඇතුළට ගිහිල්ලා අර වගේම අර කඳ ගුල්ලගේ හානිය වගේම අර පටක ටික ඇතුළට ගිහිල්ලා පටක කෑමක් සිදු කරනවා. මෙහිදී පටක කෑවට පස්සේ වෙන්නේ අර ජලය ඒ වගේම ආහාර පරිසංක්‍රමණය බාධා වෙලා සමස්ත ගහට අවශ්‍ය පෝෂක පදාර්ථ අහිමි වෙච්ච නිසා ගහ මරණයට පත්වීමක් සිදු වෙනවා. මෙහිදීත් අර කලින් සඳහන් කර වගේ මේ කෝලියොප්ටරා මොකද කඳ ගුල්ල කියන සතත් කඳ පණුව කියන සතත් ඉන්නේ කෝලියොප්ටරා එහෙම නැත්නම් කුරුමිනි විශේෂයක් නිසා අපිට පුළුවන් අර මම කලින් සඳහන් කර කුමිනාශකයන් භාවිතා කරලා මේ රෝගය ඒ අනුපාතයෙන්ම ඒ අනුපාතයට කියන්නේ මිශ්‍ර කරන අනුපාතයෙන්ම ඒ විදිහට භාවිතා කරලා කඳ එන්නත් කරලා පුළුවන් අපිට මේ රෝග දෙකම මඩ පවත්වා ගන්න මේ කරාබු ගහට හැදෙන රෝග දෙස. ඊට අමතරව තව අපේ කරාබුවට තියෙනවා කුරුමිනි හානියත්. ඊට පස්සේ අපි කියන්නේ ස්කේල් බක් කුරුමිනි හානියට අමතරව තව තිනවා මේ අපිට පොඩි පොඩි කොරපුත් කුරුමිනි වගේ. ඒක ලොකු ආර්ථික අපට හානියක් නැහැ. ඒක කුඩා තමන්වලදී එහෙම නැත්නම් අපි කුඩා පැලවලට මේ හානිය වඩාත් බහුල වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේක රසාන්ද්‍රව්‍යයක් ඇක්ටාරා හරි එහෙම නැත්නම් ප්‍රොවාඩෝ හරි එහෙම ඒ වගේ කුෂ රසාන්ද්‍රව්‍යයක් භාවිත කරලා පුළුවන් අපිට මේ රෝගේ මැඩ පවත්වා ගන්න. එහෙම නැත්නම් පුළුවන් අපිට මේක අතින් ඉවත් කරන්න පුළුවන් මේ කුඩා ස්කේල් එක. එහෙම නැත්නම් අපි කියන්නේ අපි කියන කොරපොතු ආකාරයට කුරුමිනි ටයක් ඉන්නේ ඒව අතින් ඉවත් කරලා පුළුවන් මේ රෝගය මැඩ පවත්වා ගන්න. මේ රෝග හතර තමයි ප්‍රධාන වශයෙන්ම කරාබෝගෙට තියෙන රෝග හතර, රෝගහ පලිබෝධ ටික. ඉතින් මේවෙන් අපට අපි දැනුවත් භාවයකින් යුතුව වැඩ කරොත් ශ්‍රේෂ්ඨයේදී අපිට පුළුවන් මේ සියලුම රෝග වලින් ආරක්ෂා කරගන්න, තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න. මොකද ගොඩක් දෙනෙක් කරන්නේ සාමාන්‍යයෙන් වත්තට ගිහිල්ලා අස්සන්න ගැනීම සඳහා විතරයි වත්තට යන්නේ. කිසිම දෙයක අපි සුපරීක්ෂාකාර ලෙස බලන්නේ නැහැ. පුළුවන් තරම් මම අදහසක් වශයෙන් මේ අපි ගොජනතාවට දෙන්නේ මේ මොහොතේ හැම්පි යන සෑම මොහොතක් පාරා අපි ගන්න අස්වැන්න ගන්න හා සමානව ගහට අපි යම් දෙයක් කරන්න ඕනේ. ඒ වගේම ඒ ගස් ගැන එහෙම නැත්නම් කරාබු ගහ විතරනේ ඕනම ගහක් ගැන හොඳින් නිරීක්ෂණය කළා රෝගයක් දුටු විගසම තමන් දන්නේ නැත්නම් දන්න කෙනකින් කඩේ මුදලාලිගෙන් නෙවෙයි අහගන්න ඕනේ. ඒ සම්බන්ධව දැනුමත් තියෙන පුද්ගලිකෙන් අහලා අදාළ ඒ රෝගයට අදාළ බෙහෙත් එහෙම නැත්නම් අපි අදාළ මේ හානිය වළක්වාගෙන කටයුතු කරගත්තොත් අපිට පුළුවන් මේ ගස් මැරීම පාලනය කරගෙන අපිට හොඳ අස්වැන්නක් ගන්න. විශාල ලෙස කරාබු වලට තියෙන හානිය තමයි කරාබු ගස් මැරනවා මිනිස්සු දන්නේ නැහැ ඒක. මොකද අවුරුදු සරේ වත්තට යන. ඒක නිසා දැඩි ලෙස මම ඔයගොල්ලෝ අවධාරණයෙන් කියන්නේ හැකි සෑම මොහොතම හොඳින් නිරීක්ෂණය කරන කරාබු ගස. මොකද අපිට පේන්නේ නැහැ ගහ මැරෙන කාලේ ටික ටික අත්ත මැරලා අන්තිම සම්පූර්ණ ගහ මැරෙනකම් අපි දන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ අපි අපිට බලා ගන්න පුළුවන් මේ ගහ මැරීම සම්බන්ධ. ඒක නිසා නැවත වතාවක් කියන්නේ නිරතුරුව වගාව පරීක්ෂා කර බලන්න.
හොඳයි පෙරවරු 11:05 විනාඩි 8යි දැන් වෙලාව. අපි ටිකක් වැඩිපුර කාලේ ලබා ගත්ත වටිනතරතුරු ටිකක් එකතු වුණ නිසා වෙන්න. ඉතින් ස්තුතිවන්ත වෙනවා අද දවසෙත් අපිත් එක්ක එකතු වුණාට අපේ නයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. අද අපි කතා බහ කරේ කරාම්බු අස්සනු නෙලන්නට පෙර දැනුවත් විය යුතු කරුණු පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අද දවසේ පැමිණියා මැදතුම්පර අකුරඩ ව්‍යාප්ති නිලධාරී ඩීජේ ශාමන් මහත්මයා. ස්තුතිවන්ත වෙන ඔබතුමාට ඔබේ දැනුම අපිට බෙදා දෙන්නට පැමිණියාට. බොහොමත් ස්තුතියි. හොඳයි. ඒ වගේම පසෙක ඉන්නවා අපේ සම්පත්දායක නිලධාරී මහත්ම මහත්මිය නිරන්තරයෙන්ම අපිට සම්බන්ධීකරණය කරන තක්ෂිලාපිය තිස්ස මහත්මිය අද දවසේත් ස්තුතිය ඔබතුමියටත්. හොඳයි. අපි ඉදිරියේදීත් ඔබතුමියගේ මේ දායකත්වය බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහනට. එහෙනම් අද දවසට ඔබෙන් සමුගෙන යන්නම් හරිත මන්සල වැඩසටහන නිමා කරමින් සුබ දවසක් ආදරණීය දවසක් ඔබට මම් බුද්ධි. දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය. හරිත මන්සල.